මේකනි පින්වත්නි, දැන් අර බත්තර මුල්ලේ සීලරත්න කියලා හාමුදුරු නමක් නේද ඔය ට්‍රැක්ටරෙන් ඡන්දි ඉල්ලන්නේ? ඔය ඇත්තන්ට තියෙන්නේ පොඩ්ඩක්වත් ඒ වගේ අයට ගරු කරන්න නැතුව ඔබ කවදා දවසක පැවිදි වෙලා මඟපල් ලබන්න තියෙන තැන්නේ මේ ශාසනය කියන්නේ. එයාගේ මූණට අහන්න මොකද්ද ඔය කරන අපරාධය කියලා. කිසිම කෙනෙක් එක ඡන්දයක්වත් දෙන්න එපා එළවන්න. කිසිම කෙනෙක් කිසිම අවස්ථාවක් දෙන්න එපා ඔය වගේ මෝඩ වැඩවලට. ඒ අය කරන කියන දේවල් වලින් අනිත් සමස්ත සංඝරත්නයට හානි වෙන්නේ. ඔබ ගිහි ජීවිතයේ ඉඳලා කවදා දවසක සෝවාන් ආදී මඟපල් ලැබුණ එන්න තියෙන මේ ශාසනය. ඔය දෙතුන් දිනේ කොයි විදියට විනාශ කරද්දී ඔය ඇත්තන්ට එන්න තියෙන තැන මේ නැති වෙලා යන්නේ. මේ මඟපල් ලැබන උතුමන් ඉන්න ස්ථානයේ මේ නැති වෙලා යන්නේ. මතකනේ අර 2004 වගේ කාලෙදී අර හග්ගෙඩියකින් ඡන්දෙ ඉල්ලුවා කට්ටිය. මටත් මතකයි. මගෙත් එක සිස්ස පොඩි හාමුදුරු නමක් පිරිවෙන්ට ගිහිල්ලා උන්වහන්සේ නැවත හපව වැඩියේ නෑ පුරුදු වෙලාවට. ටිකක් විනාඩි කීපයක් අපි බැලුවා මොකද නැත්තේ කියලා. ඉක්මනටම ත්‍රිවිල් එකක් ගෙන්නවගෙන ගිහිල්ලා බැලුවා. බලනකොට උන්වහන්සේ අඬහඬ ඉන්නව පාර අයිනේ. හග්ගෙඩියෝ ඌරුමියෝ කිය කිය කට්ටිය බැන බැන බස් වලින් ගිහිල්ලා කිසිම බස් එකක් නවත්තලා නෑ. ඉතින් අඬහඬ පොඩි හාමුදුරු, ඇයි ඒ ස්වාමීන් වහන්සේලා ඡන්දෙ ඉල්ලලද? අපි ඡන්දෙ ඉල්ලලද? ඒ අර දෙතුන් දෙනෙක් කරන අපරාධ, ඒ වගේ අපරාධෙහිඳ සමස්ත සංඝරත්නයට ප්‍රශ්නයක් වෙන්නේ, ශාසනයට ප්‍රශ්නයක් වෙන්නේ. ඔය ඇත්ත කිසිම කෙනෙක් එකම ඡන්දයක්වත් දෙන්නේ නැප. අපිට කිසිම දේශපාලන මතයක් නැහැ. මේ කිසිම කෙනෙක්ට පක්ෂග්‍රාහීව කතා කරනව නෙමෙයි. මේ කතා කරන්නේ ශාසනික පැත්තෙන්. විසුන් වහන්සේලා ඡන්දෙනම් ඉල්ලන්න හොඳ නැහැ. විසුන් වහන්සේලා පුද්ගලයෙක් විදියට ඒ කරන කියන දේවල් හින්දා මහා විනාශයක් සිද්ධ වෙන්නේ සමස්ත ශාසනයට. ඒ නිසා විශ්ව තමන්ගේ තරම දැනගෙන කටයුතු කරන්න ඕනේ. අනාගතයේදී නිවන් දැකීම මුල් කරගෙන පැවිදි වෙන්න ඉන්න අයගේ ඒ අරමුණ නැති වෙන්න දෙන්න හොඳ නැහැ. දැන් සම්මා සතිය ගැන අහලා තිබ්බ නේද උන්වහන්සේගේ? මොකද්ද කියලා තිබ්බේ? දන්නේ නැහැනි ධර්මය. උන්වහන්සේලා ආරෂ්ඨායක මාර්ගයවත් කිසිම දෙයක් දන්නේ නැහනේ. ඇඟේ සිවුර විතරයි. ඡන්දෙත් ඉල්ලනවා. දැන් උන්වහන්සේ ඔය ඉල්ලපු නැති දෙයක් කියන්න බලන්න. තවම අර මේ කාන්තාවන්ගේ අර මේ රූපරාජිනී තරඟ වලට විතරයි ඔය බත්තර මුල්ලේ සීලරත්න හාමුදුරු ඉදිරිපත් වුනේ නැත්තේ. අනිත් හැම එකකටම ඉදිරිපත් වෙනවා. ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් උන්න ඇත තාම රූපරාජිනේ තරගයට විතරයි. ඔය වගේ නිවට අය ශාසනය තුළ ඉන්න එක මුළු ශාසනයටම ඒ ප්‍රශ්න තියෙන්නේ. ඔය ඇත්ත ඒ වගේ අයට කිසිම අවස්ථාවක් දෙන්න එපා. මූණට අහන්න ඕක කරන්න එපා. ඕක සුදුසු නෑ. ඔබ වහන්සේලා ඕක කාල විනාශ කළ දැම්මට පස්සේ අපි කොහෙද යන්නේ? අපිට තුනුරුවන් ඇරෙන්න වෙන තැනක් නැහැ. අපි තුනුරුවන්ග සෙවන තුළ ඉන්න ඕනේ. කවදා දවසක අපිට පැවිදි වෙලා සසරින් එගොඩ වෙන්න තියෙන තැන විනාශ කරන්න එපා. අපිට දන් හැන්දක් හරි පූජා කරලා සසරින් එගොඩ වෙන ගමනට ඇස්කන් ආසාදිය පේන විදියට හදාගන්න තියෙන බලසම්පන්න සසෙත් ඇතිකරන එක විනාශ වෙන දෙන්න එපා. ඔබ වහන්සේලා ඔය අපරාධ කරන්න එපා. ඡන්දෙ ඉල්ලන්න එපා හාමුදුරුවනේ. ඔය වැරද්ද කරන්න එපා කියලා ඔබ මූණට කියන්න. කෙලින් කතා කරන්න. ඔය ඇත්ත ඒකට විරුද්ධ වෙන්න. ඔය ඇත්තන්ගේ අයිතියයි නැති කරන්නේ. බෞද්ධයන්ගේ අයිතියයි ඔය නිවට භික්ෂූන් ඔය විදිහට නැති කළ දානි. අවස්ථාව දෙන්න එපා. ඡන්දෙ ඉල්ලන්න, පිටුපාන්න, දොස් කියන්න, මූණටම කියන්න. කිසිම බෞද්ධයෙක් එකම ඡන්දයක්වත් දෙන්න එපා. ඡන්දෙ ඉල්ලන කිසිම විසුණු වහන්සේ නමකට. උන්වහන්සේලා මේ ශාසනයටයි මේ හානිය කරන්නේ.